නොකරන බව කියන්නේ එක අදහසක්. කරන්න බැරි වෙනවා කියන්නේ තවත් අදහසක්. නොකරන්නේ මගේ තීරණයකට කෙනෙක්ගේ තීරණයකට කරන්න බැරි වෙන්නේ සමහර විට මම නොවන බාහිර හේතුවක් නිසා වෙන්න පුළුවන්. කොරියානු භාෂාවේ මේ අවස්ථා දෙක නැත්නම් මේ යෙදුම් දෙක හරියට පාවිච්චි කරන විදිය ගැන කතා කරන්නයි මේ සූදානම. ක්‍රියාපදයක් අරගෙන ඒ ක්‍රියාපදය නෙගටිව් කරන්න විදි දෙකක් තියෙනවා. එකක් තමයි ක්‍රියාපදයට පෙර නෙගටිව් වර්ඩ් එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රියාපදයට පසුව දාන්නත් පුළුවන්. දැන් මේ සඳහා පාවිච්චි කරන පද දෙක තමයි නැත්නම් යෙදුම් දෙක තමයි ක්‍රියාවට මුලින් දානවා නම් අන් ක්‍රියාවට පසුව දානවා නම් ජී අන්ත. ඔය දෙකේම තේරුම වෙන්නේ ක්‍රියාපදය නොකරන බව. අපි උදාහරණයක් ගමු. කාදා. කාදා කියන්නේ යනවා. කාදා කියන ක්‍රියාපදයට මුලට යොදනවා අන් කියන යෙදුම. දැන් මොකද පදේ අන් කාදා. සිංහලෙන් තේරුම හැදෙන්නේ නො යනවා. මොකද අන් කියන්නේ නො කරන බව. එතකොට අන් කාදා කියන්නේ නො යනවා. දැන් මේ අදහසම ගන්න ක්‍රියාපදයට පසුව ව්‍යාකරණ කොටසක් එකතු කරලත් අපිට පුළුවන්. ඒ කොටස තමයි ජී අන්තා. එතකොට කාදා කියන ක්‍රියාපදයට ජී අන්තා එකතු කරන විදියක් තියෙනවා. විදිය තමයි කාදාගේ පොදු අවසානය ඒ කියන්නේ දා යන්න ඉවත් කරලා ඊට පස්සේ තමයි ජී අන්තා එකතු කරන්නේ. එතකොට කාජි අන්තා වෙනවා. කජි අන්තා කියන්නේ සිංහලෙන් කිව්වොත් යන්නේ නැහැ. ඒතර නැහැ කියන එක ඔබට තේරෙනවා යෙදෙන්නේ ක්‍රියාපදයට පසුව. පළවෙනි එක නො යනවා. දෙවෙනි එක යන්නේ නැහැ. කොරියානු භාෂාවෙන් කිව්වොත් පළවෙනි එක අන් කාදා දෙවෙනි එක කජි අන්තා. දෙකම එකයිනේ. සිද්ධ වෙන්නේ එකම දේනේ. යමක් සිදු නොවන බවනේ නේද? හැබැයි ග්‍රැම පාට් එක යොදන්නේ පෙර සහ පසු කියන පැටර්න්ස් දෙකකට. දැන් ඒතර ඕක තමයි නොකරන බව කියන්න පාවිච්චි කරන විදිය. හැබැයි මම ඔබට කිව්වනේ කරන්න බැරි වෙන බවත් අපි කතා කරනවානේ නේද? කරන්න බැරි වෙන්නේ මොනවා හරි මම නොවන එක්ක මගේම නැත්නම් බාහිර පිටස්තර හේතුවක් නිසා මොනවා හරි හේතුවක් මත කරන්න බැරි වෙනවා. එතකොට මොකද කරන්නේ? එතකොට පාවිච්චි කරන්නේ අන් වෙනුවට මොත්. මොත් මොත් කියන පදයට සමාන අර්ථය දෙන්න ක්‍රියාපදයේ අවසානයට එකතු කරනවා නම් කලින් පාවිච්චි කරපු ජී අන්තා වගේ ජී මොත් හදා. මුලින් යොදනවා නම් මොත්, අගින් යොදනවා නම් ජී මොත් හදා. කලින් උදාහරණෙම ගමු. කාදා කියන ක්‍රියාපදය මොත් කාදා. ඒක අපිට සාමාන්‍යයෙන් ව්‍යවහාරයේදී මොක්කායෝ කියලා ගන්න පුළුවන්. මොත් කායෝ, මොක්කායෝ යන්න බැරි වෙනවා. දැන් කොහොමද කාදා කියන ක්‍රියාපදයේ අවසානයට මේ මොත් කියන එක ප්‍රැක්ටිස් වෙන්නේ? අවසානයට එනකොට ජී මොත් හදා. ඒතර ජී මොත් හදා එකතු කරන්න නම් ක්‍රියාපදයේ අර අපි දන්න පොදු අවසානය දා යන්න ඉවත් කරන්න වෙනවා. දා යන්න ඉවත් කළාම කා එයාට එකතු කරනවා ජී මොත් හදා. එතකොට කජි මොත් හදා. කජි මොතේයෝ. මේක තමයි ක්‍රියාපදයේ අගට මේක පාවිච්චි කරන විදිය. එතකොට දැන් ඔය මොත් කියන අදහස තව එක යෙදුමකදී වරද කියන අදහස ගන්නත් පාවිච්චි කරනවා. මම ඔබට උදාහරණ ඊළඟට දෙන්නම්. වරද කියන්න චල් මොත් කියලා කියනවා. චල් මොත්. චල් කියන්නේ හොඳට, හරි හැටි. චල් මොත් කියලා කිව්වහම ඒකේ අදහස වෙන්නේ වරද. චේ චල් මොෂියෝ. ඉගොන් චේ චල් මොෂියෝ. මේක මගේ වරද. එතකොට ඔය වරද කියන අදහස ගන්න වෙනම පදයක් විදිහට අපිට සිල්සු කියන එක පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට චල් මොත් සමානයි සිල්සු. දෙකේම අදහස එකයි. දැන් චල්මොත් හදා නැත්නම් චල්මොත් හේයෝ කියන්නේ හරියට කරන්න බැරි වෙනවා කියන අදහසත් මේකෙම තියෙනවා. නානන්
උන්ජොනල් සල්මුතේයෝ මට රිය පදවණේක හරියට කරන්න බෑ එතකොට බෑ කියන අදහස තියෙනවා කොහොම කරත් අර වරදක් කියන අදහස මේ වාක්‍යයේ නැහැ චල්මොත් කියනකොට ඒක වරදක් කියලා මම කිව්වා හැබැයි නානන් උන්ජොනල් සල්මුතේයෝ කිව්වහම ඒකේ වරදක් ගැන කියවෙන්නේ නැහැ මට රිය පදවණේක හරි හැටි කරන්න බෑ කියන අදහස තමයි එන්නේ දැන් ඔක එක එක අවස්ථා වලට යොදන විදිය පිළිබඳවයි මම මේවට පැහැදිලි කරමින් ඉන්නේ හොඳයි දැන් මේ අන් කියන එක පදයකට යොදනකොට ප්‍රැක්ටිස් වෙන විදිය ගැනත් අපි චුට්ටක් කතා කරොත් එහෙම දැන් ඔබ දන්නව නේද කොරියානු භාෂාවේ ක්‍රියාපද තියෙනවා තනි පද විදියට ආපුවා සහ හදා කියන පදය එකතු කරගෙන ආපු ක්‍රියාපද කාදා ඕදා මන්නාදා චාදා මේවා ඔක්කොම තනි ක්‍රියාපද හැබැයි හදා කියන එකත් එක්ක එන ක්‍රියාපදක් තියෙනවා සාරං හදා චොන්සෝ හදා උන්දොම් හදා කොම්බු හදා මේ විදිහට හදා කියන එකත් එක්ක එන ඒවා තියෙනවා එතකොට දැන් අර නොකරන අදහස කියන්න මම කියන්නේ අන් කියන එක මුලට දානවා කියලා අන් කියන එක කොම්බු හදා වගේ හදා එක්ක එන පදයකට දානකොට කොම්බු හදා කියන පදයට මුලින් අන් දැම්මොත් වැරදි ඒ කියන්නේ අන් කොම්බු හදා අන් චොන්සෝ හදා මේ විදිහට දැම්මොත් එහෙම වැරදි එහෙමනම් අන් කියන එක මේ හදා සමග එන පදවලට දාන්න බැරිද නෑ දාන්න පුළුවන් දාන විදිය තමයි හදා කියන පදයට මුලින් දානවා එහෙම නැත්නම් කොම්බු හදා කියන එක ගත්තොත් කොම්බු සහ හදා මැදට අන් එකතු කරනවා එතකොට අන් කොම්බු හදා නෙවෙයි කොම්බු අන් හදා කොම්බු අන් හදා එතකොට මේක සාමාන්‍ය විවහාරයට අපි ගන්නකොට කැෂුවල් ෆෝම් එකට ගන්නකොට කොම්බු අන් හේයෝ කොම්බුරල් අන් හේයෝ ක අයිනන් කොම්බුරල් අනේයෝ ඒ ළමයා ඉගෙන ගන්න වැඩ කරන්නේ නැහැ කොම්බුරල් අන් හේයෝ නැත්තම් කොම්බු අන් හේයෝ හදා කියන එක හේයෝ වෙනවා එතකොට ඕනම පදයකට දැන් ඔය මුල් කොටස ඒ කියන්නේ හදා එක්කෙනකොට කොටස් දෙකකට එනවනේ මුල් කොටස සහ අවසාන කොටස මැදට අන්දාන එක තමයි සාමාන්‍යයෙන් වෙන්න ඕනේ හැබැයි එක පදයක් තියෙනවා ඒකට එහෙම දාන්න බෑ ඒකට අර සාමාන්‍ය පිළිවෙලටම මුලට අන් දාලා තමයි කතා කරන්න ඕනේ නැත්තම් ලියන්න ඕනේ ඒ තමයි චෝආ හදා චෝආ හේයෝ කියන්නේ කැමති දැන් මේකේ තියෙන ඇයි එහෙම කරන්න කියලා ප්‍රශ්නයක් එනවනේ මේකේ තියෙන විශේෂත්වය තමයි චෝආ හේයෝ කියන්නේ තනි පදයක් කැමති ඒක ක්‍රියාපදයකුත් නෙවෙයිනේ චෝආ හේයෝ එතකොට මේ තනි පදයක් විදිහට තමයි මේක ගන්න හැබැයි හේයෝ කියලා වෙනම එකක් තියෙනවා දැන් අර කොම්බු හේයෝ චොන්සු හේයෝ වගේම කොටස් දෙකකට එනවා නමුත් චෝආ හේයෝ කිව්වහම ඒකේ අදහස තනි එකයි කැමති නානන් පල්ගන් සෙගල් චෝආ හේයෝ මම රතු පාටට කැමති දැන් මේක නෙගටිව් කරන්න නම් අන් එක යොදනකොට නානන් පල්ගන් සෙගල් අන් චෝආ හේයෝ කියලා තමයි යොදන්න ඕනේ අර දෙපැත්තේ මැදට අන් එක දාන ප්‍රැක්ටිස් එක චෝආ හේයෝ කියන පදේ නැත්නම් චෝආ හදා කියන පදයත් එක්ක අයින් වෙනවා නැත්නම් අහෝසි වෙනවා ඉතින් එතකොට දැන් මේ වගේ පදවලට අවසානයේට නෙගටිව් එක දාලා හදා ගන්න ඕන නම් එතකොටත් ඔබට කිසිම ගැටලුවක් නැහැ අර කලින් විදිහටම ගන්න පුළුවන් කොම්බු හදා කියන එකට කොම්බු හජි අනායෝ කොම්බු හජි අනායෝ චොන්සෝ හදා චොන්සෝ හජි අනායෝ සුද්ධ කරන්නේ නැහැ. ඒතර මොත් කියන එකත් ඒ පදවලට පෙර ප්‍රැක්ටිස් එකෙම ගන්න පුළුවන්. කොම්බුරල් මොත් හේයෝ අර අන්දාපු තැනටම තමයි මොත් එක පාවිච්චි කරන්න ඕනේ. කොම්බුරල් මොත් හේයෝ පාඩම් කරන්න බැහැ. චොන්සුරල් මොත් හේයෝ සුද්ධ කරන්න බැහැ. සාරංගල් මොත් හේයෝ ආදරය කරන්න බැහැ. එතකොට ජී මොත් හදා ප්‍රැක්ටිස් එක ගත්තොත් ඒකත් කලින් විදිහමයි. ඒ කියන්නේ කොම්බු හජි මොතේයෝ චොන්සෝ හජි මොතේයෝ සාරං හජි මොතේයෝ ආදී විදිහට ගන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි ඇතින්නේ නේද? නොකරන බව දෙවිදියකට කියනවා කරන්න බැරි බවත් දෙවිදියකට කියනවා. එතකොට මෙතන අදහස් දෙකක් තියෙනවා. නොකරන්නේ මගේ තීරණයකට
කරන්න බැරි වෙන්නේ බාහිර කාරණාවක් නිසා. ඉතින් මේ යෙදුම් හරියට පාවිච්චි කරන්න ඉගෙන ගත්තොත් ඔබේ හිතේ තියෙන කතාව නැත්නම් හිතේ තියෙන අදහස නිවැරදිව නිර්වෘල්ල කියන්න පුළුවන්කම ලැබෙනවා. මේ හැමදේම ඉගෙන ගන්න. ලස්සනට භාෂාව හසුරවන්න.